ප්‍රශ්න තියෙන කට්ටියට ගොඩක් ලං කරගන්න එපා කියලා. එතකොට රැකියාවක් කරනවා නම් ගොඩක් රෝගීන් සම්බන්ධ රෝගීන් එක්කලා. එතකොට සමහර වෙලාවට ඒගොල්ලන් ගොඩක් ට්‍රස්ට් එකක් බිල්ඩ් අප් වෙනවා කියලා මට හිතෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ඒගොල්ලන් එන ප්‍රශ්නෙට නෙමෙයි රෝගයට විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ තියෙන අනිත් ප්‍රශ්නත් කියලා සමහර වෙලාවට අඬන වෙලාවලුත් තියෙනවා අතල්ගෙන. ඒ වගේම මම නොටිස් කරා හැම මිනිස්සෙකුටම හැම කෙනෙකුටම ගොඩක් ප්‍රශ්න කියන්නේ ඒක ජාතිය ભેදයක් එහෙම නැහැ. එතකොට දැන් හැමදාම එහෙම රැකියාවක් කරනකොට එතකොට ඒ පුත්කලයාට නෙගටිව් එනර්ජි බිල්ඩ් අප් වෙනවා සාමිනවන්සේ. එහෙම නැත්නම් මට හිතුණා ඒ වගේ කෙනෙකුට පිහිට වෙලා පොසිටිව් චේන්ජ් එකක් ඒ කෙනාගේ ලයිෆ් එකට ඇති කරපුවාම ඒකෙන් මටත් තව පොසිටිව් එනර්ජි බිල්ඩ් අප් වෙනවා කියලා මට එහෙමයි හිතුනේ. තව පොසිටිව් නෙමෙයි සුපර් පොසිටිව් ලැබෙනවා. ඒක වටිනා වැඩ කටයුතු ටිකක්. එහම ගිහිවි හිටියා නම් ගිහිවි ඉන්නවා නම් ඒක මහා විශාල වැඩ. මට තියෙන සමහර මම ආශිර්වාද කරන ඒක අර සිතත් එක්කයි මේවත් එක්ක සම්බන්ධ වෙනකොට දෙයක් තියෙනවා. ඒකයි අර ඒ වගේ නේද ඔය ආශිර්වාද කරන පැති වලින් අර වගේ සමාට ඒ පැත්තවල යනකොට අර අර කෙනෙක්ගේ අර නොපෙනෙන මේවා නැති කරනවනේ. ඒ නැති කරන්න යනකොට ඒක ආටිෆිෂල් නේ. දැන් යාට කර්මෙන් මේවා හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔපරේෂන් එකක් වගේ. ඒතකොට ඒක කොහේ හරි කියලා දැන් ආයි රියැක්ට් වෙන්න ඕනේනේ. ඒතකොට නැත්තම් මෙතන මොකක් හරි කවවරි වෙන කට්ටියක් මොන හරි උදව් වෙලා මට මේවා වෙන්නේ නැත්තම් සමාකලට මට ඒක මේ ටික අර ඒ වගේ වැඩවලට සමාට ටිකක් අර දැන් නිතර කවුන්සලින් වලට වුණත් තමන් ඒවා කරනකොට ඒක අර මේ මොකද තමන්ගේ අර මේ පොසිටිව් හැබැයි ඔය රාජකාරිය ඔය කරන කටයුතු අන්තිම වටිනවා. ඔහොම ඉඳලා නැති වෙන ඒක ජීවත් වුණ අතර ඉන්නවනේ ඔය රෙඩ් ක්‍රොස් එකට හරි ඔය වගේ ඒ වගේ වැඩ හරි වටිනවා. ඒගොල්ලන්ගේ දුක් මේවා කරගෙන ඒ කියන්නේ ඒගොල්ලන්ට සැනසීම වචනයක් දෙයක් අඩුගන හිනාවක් හරි තීලා ඒ ටික කරන එක හරි වටිනවා. ඒක නෑ එහෙම හිතන්න අර එහෙම හිතන එක හරි බයනකයි. එතකොට ඒ අර වටිනා ගතිගුණයට ඒක කරුණා ගතිගුණේ නේද? ඒ කියන්නේ තමන් කෙලින්ම කියලා හිතන්නේ මට ලෙඩ හැදේ කියලා එහෙම. ඒක නේ තියෙන්නේ. ගානක් නෑ යාට හිත සනසන මට ලෙඩ හැදලා මැරිලා ගියත් කමන්නේ. හැබැයි මට මේ ආශිර්වාද කරන ප්‍රශ්නේදිත් එක වෙලාවක් තිබ්බා. ඒක ස්වාමිවංශ කෙනෙක් ගොඩක් ඒ උන්වහන්සේලා මට හරි ආදරේ විශ්වාසයි. අනෝ දැන කුසල චිත්ත කියලා අර කොයිද ඥානানন্দ ස්වාමිවංශගේ ස්කෝලේක ඇත්තට මේගොල්ලන් බුද්ධ ගයාවේදී ඉන්නකොට යාට බොහොම අමාරුනේ. දැන් මමත් අමාරුවෙන් ආවේ. එතකොට කෛලාශ වලින් ඔය 2015 දී අමාරුවෙන් වැඩි තිනේ මොනාරේ මිනිහ කවරේ අමාරු ඉන්නකොට මාවත් ඒක ගාන්ටම මීට් වෙනවා. මම අමාරු හිටියත් ඒ වෙලාවේ. ඉතින් ඒ වෙලාවේ දෙල්ලියේදී මම දැන් මමත් එන්නේ මලා මැරිලා. ඒ කියන්නේ අපවත් වෙලා වගේ. එනවා මම කවදාත් ඒ වගේ නම් ඇවිල්ලා නැහැ ලංකාවේදී ලංකාවට මගේ ජීවිතේටම. එහෙම වැඩම කරන් එනකොට මේ පන්සලට ගියාම එදා ඩෙල්ලි වල මට ආරංචින කුසල සිතායස්මත් මෙහෙම ඉන්ටෙන්සිව් කැරිය කියලා. ඉතින් මම බලබල හිටිනේ මං එහෙම වැඩියා. වන්නකොට අනේ දකුණ කොටට අනේ අපේ ස්වාමිවංශේ වඩනවා කියලා අර නර්සස්ලාට අර ඔක්සිජන් එකත් මෙයා කළා. යා මෙහෙම මේ හරි හයියක් යාට මෙහෙම නැගිටින්න බැලුවා. මං කොහොම නෑ ස්වාමී හොමින්න හොමින්න කියලා. මට ඒ වෙලාවේ ඔය ආශිර්වාද ඕවා කරන්න තරම් මොනවත්ද එවයි මට ඒක කරන්න එපාම කියලා තිබ්බේ මගේ ගුරුවරු මොනවත් කරන්න එපා දැන් මේ වෙලාවේ කියලා. ඒක අන්තිම හැබැයි මම මේ වෙලාවේ හිතාගත්තා මේ වෙලාව මට ආයෙ එන්නේ නැහැ. මට මොන හරි වෙලා ගියත් ප්‍රශ්නයක් නැහැ. මට මේ වෙලාවේ මෙයාට මේ ඕන වෙලාවේ මට කරන්න පුළුවන් දේ මම මැරිගෙන හරි කියලා මම මේ වෙලාවේ අමාරුවෙන් මේකෙන් යාට මට දෙන්න පුළුවන් දෙයක් කරයි දැන් කොහොමදත් එයා එදා තමයි 100 න් හිටි ඊළඟ දවසේ එහෙම අස්මියා වුණා. ඊට දවස් කීපයක් ගානක් ගිහිල්ලා ඉතින් මම ලංකාවේ අපවත් වුණා. ඉතින් ඔයක ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ ළඟ කියන්නේ මෙහෙමයි. සමාකයේ හැබැයි තමන්ට පුළුවන් වෙන්නේ ගොඩාක් එහෙම මෙහෙමයි. තමන් දැන් පොසිටිව් කට්ටිය තමන්ගේ චාර්ජ් එක වැඩි කරන දැන් අර වගේ ඉඳගෙන රස්සාව තුලදී ඒක ලොකු පිංකමක් වචනෙන් එයාව පොසිටිව් කරවන්න ඕනේ. Tamanta හැබැයි ඒකෙන් පොසිටිව් හිතෙන්නේ නැත්නම් එහෙම ඩීල් කරන්න යන්න එපා. ඒක තේරුම්ම නැහැ. ඒ කියන්නේ එයාගේ හින්දා ඒ හිතන විදිහින්ද ඒක මග අරින්න ඕනේ. Taman උත් අප්සෙට් වෙලා යත් එකිනෙකට වැඩක් නැහැනේ. එහෙම එකක් වැඩක් තියනවාද? ඒ කියන්නේ ඕනකින් Tamanta වචනයක් කියලා හදන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.